ජනතාවට තවත් ඩාඩිය දාලා කලන්ත හැදෙන අයවැයක් තමයි ජනතාවට නම් ආවේ. මිනිසුන්ට ගෙවල් වල උයන්ද පිහන්න ගෑස් නැහැ. දැන් මේ අයවැයෙන් ජනතාවට ඒකෙන් උත්තරයක් හම්බෙලා නැහැ. ලෝක බැංකුවෙන් මූල්‍ය අරමුදලේ ණය ගන්නෙ නැහැ කිව්වට මේ පහුගිය අගෝස්තු මාසයේ දක්වා ඩොලර් මිලියන 301ක් අරන් තියෙන ලෝක බැංකුව. ඇමතිවරු උපරිම ගත්තොත් 40 30 70 ලීටර් 5ක් අඩු කරනවා මාසෙට. පෙට්‍රල් ලීටර් 5 ලීටර් 350යි අඩු වෙන්නේ. හරියට ගත්තොත් රුපියල් 50000යි. රුපියල් 50000ක් අඩු කරලා රටේ ජනතාවට කියනවා අපි කැප කිරීම කරා. දැන් ත්‍රිවිල් ලයිට දෙනවා කියනවා මිලියන 600ක දීමනාවක් සහන දීමනාවක්. ලක්ෂ 8ක් ගන්නකොත් පාරේ දුවන හයර් දුවන ඒවා කියන මිලියන 600 බෙදන්නකෝ එක ත්‍රිවිල් හිමිකරුවෙක් ලැබෙන රුපියල් 750යි. කිසියම් ආණ්ඩුවකට මිල ස්ථායීකරණයක් ඇතිකොට එම රටෙහි මුදලේ අභ්‍යන්තර අගය හා බාහිර අගය ආරක්ෂා කළ නොහැකේ නම් එවැනි ආණ්ඩුවක් පොදු ජනතාව පෙළන ආණ්ඩුවක් බවට පත්වීම වැළැක්වීම නොහැකි. මේ කියන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතුමා දරුවන්ට තවම ආණ්ඩුවට බැරි වෙලා තියෙන ඔන්ලයින් අධ්‍යාපනය කරා. නමුත් ආණ්ඩුව ඒක වෙනුවෙන් වියදම් කරපු දෙයක් නැහැ. දැන් මේ රටේ මිල පාලන තියෙන මම දන්න විදියට තාම තියෙන බඩු දෙකයි. මාස ගානක සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල දිනපතා ඉහළ යනවා. මිල ඉහළ යාමට සමාන්තරව බරපතල භාණ්ඩ හිඟයකුත් පවතිනවා. මිල ඉහළ යාම සහ හිඟය කාසියක දෙපැත්ත වගේ. රට පුරාම ගෑස් හිඟයි. සමහර කෑම කඩ ගෑස් නැති නිසා තාවකාලිකව වහලා දාලා. එළවලු තුනක් තිබුණ කෑම් පැකට් එකක දැන් තියෙන්නේ බොහෝ වෙලාවට එළවලු දෙකයි. ඒ තරමටම එළවලු මිලත් ඉහළයි. දිවයිනේ බොහෝ පළාත්වල තාමත් ගෑස් හිඟයි. ගෑස් තියෙන කඩයක් දකින්න ලැබෙන්නේ අවාරිත පොල් හැලෙනවා වගේ. හාල්, සීනි, පිටි, පරිප්පු මිල හිතුමතේ වෙළෙන්දන් ඉහළ දානවා. ඒ වගේම ඒ අය පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ දෙන්නෙත් නැහැ. අද සමහර කෑම කඩ ගෑස් නැති නිසායි, භාණ්ඩවල මිල ඉහළ යාම නිසායි වහලා දාලා. එළවලු 3-4ක් තිබුණු බත් පැකට් එකක අද තියෙන්නේ එළවලු 2යි. ග්‍රෑම් 250ක් රුපියල් 30-40ට තිබුණු එළවලු දැන් රුපියල් 100ක් පැනලා. මේ අද නාරාහිම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිලයි. වර්ෂාවත් එළවලු හිඟයට සහ මිල ඉහළ යාමට බලපාලා. මේ මලවද මේ බඩු අඩු ගොඩ අදුලා තියෙන වර්ෂාවත් එක්ක ඒකයි කට්ටියනම් කියන පොහොර මතේ දාන ඔලුවට මේ මොනට එහෙම කියලා නැහැ ඉතින් මිල නම් ගොඩක් වැඩි හැම එකම එහෙම වම්බුටෙම 220 230 තොග මිල සිල්ලරිට උඩ කීයෙන් විකුණන්නේ කියලා බලන්න එහෙම ඉච්චාම පොඩි මිනිහට කොහොමවත් බඩුවක් කන්න බැහැනේ හැම එකම වැටකොළු එහෙම රුපියල් 200 තොග මිල සිල්ලර මිල නෙමෙයි තොග මිල හැමදේම ගොඩක් අඩුයි මේ වැස්සින්ද මේ හැමදේම මිල යනවා බෝන්චි මාද රුපියල් 450ට 400ට මේ 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 මිලට විකුණනත් හරියම ආවි මිනිසුන්ටත් ගන්න අමාරුයි මේක මේ විදිහට මේ අතර නුවරඑළිය එළවලු මිල ගණන්ද ඉහළ ගිහින් තියෙන්නේ මේ ආකාරයටයි